සමන්තා චකවාලිසූ අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මංමුණි රාජස්සේ සුනන්තු සග්ගමොකදං දම්මසවන කාලු අයංබදන්තා දම්ම සවෙන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා නමුතස්සේ භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද් දස්ස. කච්චි පණවෝ අනුරුද්ධ සමගගා සම්මෝදමානා අවිවදමානා කීරෝදකි භූතා අන්‍යම්ඥම් පියචක්කූහි සම්පස් සන්තා විහෙරතාති. ශ්‍රදධහවන්ත කාරුණික නුවන්ත පෙන්න්නත්න අද දවසේ මීට තුන්මස්සකට පෙර පරලෝ සැපත් වන්නට දුණු ලයනල් කන් අංගර පියානන්ට පුුණ්්‍යානමෝදනා කරමින් සිිහිපත් කිරීමටත් ඒවගේ මේ මස දහතුන් ගොන දින පරලෝ සැපත් වර්ණා කරුණාතිලක මෑනිිය අන්ට පුුණ්්‍යාන මෝදනා කරන්නත් ඒවගේ මනකුත් පරලෝ සැපත් ඥාතීන්ට පු්්‍යාන මෝදනා කරන්න තෝනයකිෙන අදහසින් ඉතාම් ශ්‍රද්ධාවන් ගෞරවෙන් මේ පින්ඩතුන් මේ වගේ භයානක් වියසනයක් පැත්‍රෙන කාලයක නමුත් සෞඛ්‍යා රක්ෂිත තමන්ගේ යුත්තුකම සිදු කළ යුතු නිසා ධර්ම දේශනාමය පින්කමක් මේ විදියට සම්විධානය කළේ පින්නත්න බුදුපියාණන් වහන්සේගේ ධර්මය කියල කියන්නේ එක දේශනා කරන මාත්‍රනුත් ශ්‍රවණය කරන මාත්‍රයනුත් මහත්ූ පුුණ් ඉස්කන් දෙයක් පුන්න ගංගාවක් උපදින්නට හේතුවෙන වැඩ පිළිවෙලාක් බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම දේශනා කළ තියෙන්නේ පිනට බයිවෙන් දෙපා කියලා මා පුං්ඥ බායි කියලා කෙනෙකුගේ සසරි ජීවිතේ දුක් වැඩිවෙන්නටත් දුක් අඩුවන්නටත් පැහැදිලුවම් බලපාන්නේ පින කියන කාරණාව පින වැඩිවෙනකොට දුක් අඩුවෙනවා පිනාඩුවෙනකොට දුක් වැඩිවෙනවා ඒනිසා ධර්ම දේශනාව සහ ධර්මස්ශ්‍රවණය තුළින් මහා පුුණන්නනස්කන්දයක් පිින්ණුතුන්ගේ ජීවිත එකතු වෙනවා ඊළඟට මියගේ ඥාතීන්ට ඒ පිින් අපිට පින්කම් අවසානය අනමෝදන් කිරීම තුළින් ඒ අගේ ජීවිත වලටත් එයාලගේ ජීවිත ශපත්තයෙන් ශාලාශිර්වාදයක් වෙනවා. ඉති අද දවස අපි හිතුවා අප පිිුත්තුට දේශනා කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළ වටින සූත්‍රයක් තියෙනවා ගෝසිංහ කියල සූත්‍රයක්. මේ ගෝසිංහ කියෙන සූත්‍රයේ තුළ විග්‍රහ වෙන්නේ ඉතාම සාමකාමීව පැවිදි ජීවිත අරගෙන ගියපු සාමීන් අහන්සල තුන් නමක් ගැන. ඉති මේ දේශනාව අපේ ජීවිතවලට හරීම ආශිර්වාදයක් වගේ පිනතුනුත් පිනතුන්ගේ ජීවිත අරගෙන යනකොට ඒ සාමකාමීව ජීවි තර්ගෙන අනම කියන එක පහසු දෙයක් නවේ කළ පිනිතුර තේරෙනවා. අපේ ජීවිත වලට එන විවිධ ගැටලූ ප්‍රශ්න අර්බුදහමුවේ ඕනෑම තත්ත්වයක් තුළ අපේ ජීවිතයේ සාමකාමී වර්ගෙනය අනම කියෙනෙ එක පහසු නැහැ. ඒත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළඒවට ලස්සන ක්‍රමවේද. ක්‍රමවේදු ගන්නල තියෙනවා. අනේ ක්‍රමවේද වලට අනුකෝල අපි සිිත්තසන්තාාන හදාගත්තොත් අපිට ඕනෑම තත්ත්වයක් තුළ සාමකාමියු ජීවත්වෙන්න්න පුළුවන් චිත්තසන්තාන ඇතිකරගන්න පුළුවන්. ඉතින් මේ දේශනාවට මුල්ලුණේ බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරපු කාලෙ හිටපු මහතරුන් වහන්සල තුන්නමක් ඒ ස්වාමිින් වහන්සල වැඩවාසය කළේ ගෝසිංහ කියන සල්වනි. සල්වනයට දවසක් බුදුපාණන් වහන්සේ වඩිනවා ආරාමයට. ආරාමයට වැඩලා බුදුපාණන් වහන්සේ ශාවින් වහන්සලගෙන් අහනවා කච්චි පනුවව අනුරුද්ධා ග අනුරදධයන් වහසේ අහන් එතන හිටපු අනුරුද්ධ කොහොමද සමගගා සමගියෙන්ද සම්මෝධමාන සන්තෝසින්ද අවිවදවාන වාදවිවාද නැතුවද ඉන්නේ. කීරෝධ කීබහුතා කිරීවත්තරය වගේ හොඳට ගැලපිලද ජීවත් වෙෙන්නේ. අන්‍යමන්ඥම් පියචක් වූහි සම්පස්සන්තා විහරත. එකනෙකා කෙරෙහි ප්‍රියසින් බලමින්ද ජීවත් වෙන්නේ. දීරික ප්‍රශ්නය ඇතුළේ කෙටි ප්‍රශ්න පහක්තියෙනවා සමගියෙන්ද ඉන්නේ. සන්තෝසිෙන්ද ඉන්නේ. වාදවිවාද නැතුව නේද ඉන්නේ. ඊළඟට කිරීවත්්‍රය වගේ ගැලපිල නේද ඉන්නේ. ඊළඟට එකනිකා කෙරෙහි ප්‍රියේසින් බලමින්ද වාසය කරන්නේ ඔන්න හපු ප්‍රශ්න ටික එතුකොට එතන හිටපු සාමීන් වහන්සල තුන්නවම සඳහන් කරනවා තග්ග මයම් බන්තෙන් ඒ කාන්තයම එහෙමයි. අපිටත් ඔන්න ඔය උත්තරේ එනවිදල ජීවිතය හදාගන්ඩ වෙනවද නැන්ද. කවුරුහර අපේ ජීවිතලින් ඇවිල් ඇහුවෝ ඔබ අපි ඕනම කෙනගින් සමගෙන් දින්න කෙළහෙවොත් ඒ කාන්තෙම අපි සමග. සන්තෝසින් දින්න කෙළෙහවොත් ඒ කාන්තයම අපි සතුටෙන්. වාදිවාද නැතුවනේ දින්න කෙළෙහවොත් ඇත්තටම පි එහෙමයින්නේ. කිරීවත්‍රය ගැලපිලා දින්න කෙලෙවොත් ඇත්තටම මෙහෙම අපි දිගත්යන්නේ. එකනෙකාගර ප්‍රියෑසින් බලනව කියන්නේ යහපත් හැඟීම හිතේතියාගෙන බලනව කිය එක. ම මේ ද උනවුන් කෙහි වාසය කරණක ැහිවුවත් අපි පැත්වනු තෙඩෝන අනේ අපිහෙම ජීවත්තවෙන්නේ කියලා ඔන්න හොම ජීව වෙනකට කියවා සාමකාමිියෝ ජීවත්තෙන කියලා. අපේ ජීවිත අන්නේම හදාගණ්ඩෝනෑ. ඉපදීමත් මරණයත් අතර පොඩි කාලයක් අපට ලැබිල තියෙනවා. ඉපදීමත් මරණය අතර පොඩි කාලයක් කෙනෙකු අවුදු හැත්තෑයක්ක් සුවක්කිවට පසේ දීර්ගව දැනන්ට පුළුවන් සංසාරයට සාපේක්ෂව මේක දිග කාලයක් නෙවේ. සංසාරගමනට සාපේක්ෂව අවුරුදු හැටක් හැත්තව කසුවක් කියන්නේ හරීම සුළු කාලයක්. ඒක තිගරණයවෙන් ඉපදීම මරණය අතර. මේ කාලේ අපිට මරණය හෙවනැල්ල හොඳට වැඩිච්ච කාලයා. නේද නොහිතන විදියට අපේ ජීවිතේ මරණය කරයි යන්න පුළුවන් නොහිතන වෙලාවක. එතුකට අන්නේ මොහොත්ත වෙනකං අපි අපේ ජීවිතේ අර සඳහන් කළ ගුණ ධර්මයන් සහිත සමගයෙන් සත්තුටෙන් වාදවිවාදනතු වර්ගෙන අ්ඩෝනෑ එහෙ මරගෙන යන්නේ කොහොමදිකේල අපි ගෙන ග්ඩෝනෑ ඉතාම යහපත් විදියට අපේ ජීවිත අරගෙන අන්ඩෝනෑකේලි දන්නෝද නැද්ද අපි ද අප හොඳින් ජීවතයෙන්ට ඕන සමගින් ජීවත්තයෙන් ඕ පුචිකාේව නේ ද අපි ඇහුවේ ඉවසීමෙන් සැනැසිීම ලැබෙනවා කියලා අපි දන්නවා නේදේක. නමුත් ඒක වෙන්න ඇනේද ගොඩ ඇත්තට. න පෙරපාසල්ලන කාලෙත්තම අපි ගෙන ගත් විසීමෙන් සැනසීම ලැබෙනවා කියලා ඉවසුව සැසෙනවා කියලා ඒක ඒත් ඒක දැනගත්තට වැඩේ වනේ නෑ. අන්නේ වගේ අපේ ජීවිත ලි ඇත්තර මේ ලෝකයේ යහපත කියනෙ ගඇත්තරම දන්නවා. කලියුත්ත දන්නවා නොකොලියුත්ත දන්නවා නමුත් අප කරගන්න බැරිකමක් තියෙන. පිින්ඩුතුන්ට විතරක් වෙච්ච දෙයක් නෙවේ මේ ලෝක ඕනෑ ප්‍රථක් ජන සත්‍යකෘතින ප්‍රශ්නයක්. උදාාරණය ගත්තොත් යහපත්වචචනම කතා කර්ඩඕනෑ කියලා දන්නවා. හැබ සහර වෙලාවලට මොකද වෙෙන්ටි. අයහපත් වචචන කතා වෙනවා. ඊළට හිත ඉතාම හොඳර පහත්තක නින් ඩෝනය කිලාපි දන්න නමුත් ඒක වෙන්න. ගැන වියයුත්ත දන්නව කරගණ්ඩ බෑ. බුද්ධ දේශනාව තුළ, අප දුගන්නනවා මේ විහරණ හතරක්. ඒවැටිකන ශ්‍රේෂ්ඨ විහරණ කියලා. අන්නේ විහරණ හතර අපේ නිවෙස් ඇතුළට එන්දෝන. දැ මේ ලෝකේ තුලතින බොහෝ නිවෙස් ලින් ඕ පලාගිහිල්ලා. දැම පිනුතුගේ ජීවිතවට අලලා කියනවන නෙමේ අපි දන්න පිනුතුගේ ජීවිත ගැන. ඇතරමකට නම් මේ කසුරනයගේකගේ ජීත ගැනවත් මන්දන්න. හරිව දුරස් සි ඇත්තටම ගැන්නේ. අපි කල්්‍යාන මිත්‍රය වුනාට අපි අපේ ජීවිතගෙන අපි කවදාවත් කතාව කරලා නෑ. නවත් ලොකූ හැඟීවක් තියෙනවා. ඉතින් නවත් මේ ලෝකට සාපේක්ෂ බැලුවට පස්සේ අපිට පැනිිල තියෙනවා ෘහස්ට ජීවිත තුළ තියෙන්ඩෝනම ශ්‍රේෂ්ඨ විහරණහතර හෝ ග්‍රහස්ස ජීවිත්වලි පලා ගහිල්ලා මොකදේ විහරන හතර එකක් මෛත්‍රිය කරුණාව දෙවෙනි ගවිහිංසාාව තුන්වෙන මුදිතාව හතරෙනක උපේක්ෂාව ඔය ගුණදරම හැතුල හතර ගෘහස්ට ජීවිත ඇතුලෙන් ෝනෑ එක අපේ ජීවිතල ඇැතුල්ලෙන් නොනනික් ඊළඟට එක පවතින් දෝනය පැවතුනොත් අන්න එතන සමගීතියෙනවා පැවතුුණත් එතන සතුර තියෙනවා. පැවතුුණොත් එතන වාදවිවාද නෑ. ඔය හතර තිබ්බොත් එකනකා ගැලපෙනව කියල හිතෙනවා. ඔය හතර තිබ්බොත් එකනිකා කටහි බලන්නේ ප්‍රියඇසින්. හැබැ ඔය හතර පලාගියොත් සමගිය නැතිවෙනවා. සතුර නැතිවෙනවා. හරීයට වාදවිවාද. මට මේ ලඟති කතා කර අවුරුදු දහටවික විර දවා. ඒ දුවමට කතා කරල කියනවා මාත්‍ර පැත්තේ මගේ ඥාති වෙන දුවක් දුරින් ඥාතිවෙනවා. ඉතින් ඒ නිවස තුළ ඒ දුවයි අම්ම ඉතාත් ඇැයින්නේ. එතකොට අම්මතාත්තත්්‍ර යම් කිසි ප්‍රශ්නයක් ඇතු නොත්‍රේ අට දොලහ වෙනකං එක යනවා. එකොට ලෝකේතු එහම ගැටලුකා තත්යයා නැතිවෙන. එහම ත්වය ැවන ොට සමගම සතුර ත පලාා යනවා එතකොට අපි ගෙන ග්ඩෝනෑ මෙන්න මේ ගුණධර්ම හතරත් එෙක්ක අපේ ජීවිතය ඉස්ස්‍රහට අරගෙන යන්නේ කොහොමද කියලා පලවෙනි ගුණධර්මය මෙත්්චිත අප මෛත්‍රිය කියන ගුණය හරියට මඳන ගණ්ඩෝනය මෛත්‍රීග ගුණය මෛත්‍රයට ප්‍රතිවරුද්ධ අගුණයම කද මෛත්‍රී ඇතිගහල්ලි සමගිය තියනව ව්‍යාපාදය ඇතිකහල්ලි අසමගිය දැ දරුවන්ට දෙමවපිය ආදරය දරුව දෙමව්පියන්ට ආදරය ට ස්වාම්‍ය භාරයාව උනවුන්ට ආදරේ උන්නේ ආදරය කියෙන සංකල්පේයට මොකත් දෙතු වෙන්නොන ලඟට මෛත්‍රය කිය එක ඒකට ගුණාත්මක ආදරය කෙල තිකට කිය ොඩක්ැ ලඟ තියෙන්නේ ආත්මාර්ථකාමි ආදරයක්. බලනු ගුණාත්ම ආදරය කියැන ආදරයට එකතුවෙන්න ඕනු මෛත්‍රියය කියෙන සංකල්පය. මෛත්‍රය තුළ තියෙන මොනවද අනෙත් කෙනාගේ සතුර ගැන හිතීම. අපේ ජීවිතලි සාමානයේ ආදරයක කරතිම කකද හිතන්නේ මගේ සතුරට ගැලපෙන විදිට මෙයාල ජීවත්තෙන් දෝ නෑ. එහෙම හිතන්නේ. සාමාන ලෝකය ආදරය කියල හිතන්නේ මගේ හිතේ සතුර රැඳන විදර මෙයා කතා කර්ඩඕන. එතකට ඒකතම ආදරී. මගේ හිත සතුර දැඳන විදදිත මෙයා වැඩ කටුතු කර්ඩෝන ඒ එකතම ආදර එඒමනවේ. ආදරයට මෛත්‍රී එකතුනාට පස් සයාහිතන්නේ මෙයා ග හිත සතුට වෙන විදිර මං කතා කරන්්ඩෝන. මෙයා ගිත සතුර වෙන විදරම වැඩ කර්ඩෝනේ. අන්න ගුණාත්ම කාදරී කිය නෝකට. ඊළඟට සමහරය හිතන මෙයා ම වෙනේ නිව සන් ෝනේ. ගුණාත්ම කාදරය තුලදී මෙයාාවනිය මං වෙසනවා. ඊලැඟට සමාරය හිතනවා මගෙන් වෙන වැඩදිුවට මෙයා සමමාදෙන්ටව. ඒක තම මෙයා හැසැබෑ ආදරය ඒගනවේ ගුණාත්ම ආදරයක කියන්නේ මෙයාගෙන් වෙන වර්ධට මන් සමාදනවා. ඒ වගේ ආදරයකන හැඟීමටත් මෛත්‍රී එකතුනො අන්න එතන සගි සම්පන දෙෙ ගොඩ නැගෙන. දුවන්හ දෙමපියන් අතර වෙන්න පුලන් දෙමවපියන් සහ දරුවන් හරි වාමයා භාරයාාවරය අතර වඩ පුුවන් ආදරය කියන ඒ සංකල්පෙට මෛත්‍රයකෙන ගුණ එකතු වෙෙන්ඩෝන. සමහර හිතනවා මෙයාමට ආදරය නම්මට හැමතිසම කැප ෙන්ඩෝන මමෙනුවින් වැට කටුතුරඩෝන කැපවීමති ෙන්ඩෝන. ආදරේ ගුණනාත්ම හැකිිම එකතු වෙච්චගෙන අහිතන්නේ ම මේ ට කැප වෙන්ඕෝන. සහර අහිතනවා? මෙයාමට වටිනාකම් දෙෙන් ඩෝඕනෑ. ඒක සැබෑ ආදරය නෙවේ. ඔය ආදරට ගුණාත්මක භාවය එකක තුන කෙනා හිතන්නේ මංයාට වටිනාකම් දෙෙන් ඕනෑ. ආත්මාර්ථකාමේ ආදරය තුළ හිතනව මෙයාමගැන හිතන් ඩෝනෑ. ගුණාත්ම කාදරය තුළ තමන් එයාගෙන හිතනවා. එහෙ ආදරයන් ලබල තියෙන හරි මඩුවින්ද නැත්ත. නේද? එහ දරයන් ලැබෙන්නේ හරි මඩුවෙන් හැබැ එහම ආදරයක් තමයි කෙනෙ ජීවිතයක ගුණාත්ම කාරය කළ ඔන්නවකස්්‍යෙනවා මෛත්‍රීගෙන සංකල්පයෙන් බෝසත්්‍යයන් වහසේ ජීවිතයගෙන බලමු බෝධි සත්්‍යයන් වහන්සේ අසංකයේ කල්ප ගානක්ම ලෝකයට යහපත කලා ඇැබැ ලෝකයාගෙන් හිසි අම්ම දෙයක් බලාපොරොත්තුන් නැසැබෑ මෛත්‍රිය ඒ පාරමිතාවක් විදිරම වඩාගෙනවා. එතකොට ගෘහස්ත ජීවිතය අපේ පැවිදි ජීතවය අපේ ජීවිත ඇතුලළටෙන්ඩ ඔන්න ඔන්න ඔන්නවො ෛත්‍රීගෙන සංකල්පය. බැහැරවෙන්ඩෝන ව්‍යාපාදයගෙන සංකල්පය. බුදුරජාණන් වහන්ස හටි ලස්ස උපමාවක් දේශනා කරනවා. ගලා යන සැඩ පහරක් තියෙනවා. එක පුරුෂයක් ගිනුහුලක් අතට ගන්නවා. අත්ත අරගෙන ගලායන සැඩ පහර ලඟට ගහිල මෙයා හිතනවා මේ ගිනිහුලෙන් මං මේ ගලා යන සැඩපහර ගිනිියම් කර්ඩ ඕන කියලා. අතේ ගිනුහුලත් තියාගෙන මෙයා හිතනවා මේ ගලාගෙන සැඩපහර රත්කරන්්ඩ ඕන කියලායාට පුළලුවන් දෙක බෑ බුදුන් වහන්සේ දේශනා කරනවා අන්නහම අනිත්තයට රත්කරන්ඩ වැර හිතක් හදාගන්න අරය ගිනිහුල් අර්ගෙන අනෝ වගේ තමයි සමහරය අපිට අරගෙනෙන වචන සමහර අපට අරගෙන්න ක්‍රියාකාරකම්. අන්න ඒ ගිනුහුල් ව නම් ඒ ගිහුල් හුවේ මෙන්න මේ රත්තෙන්න්න තු තියා ගණ්ඩොනම චත්පරම්පරාව. ඒක සඳහන් කළේ ගිනිුහුලක් අරගෙන ගිහිල්ලා පුරුෂයෙකුට බෑ ගලායන වතුරක් ගිනියම් කරන්න අන්නම හිතක් ඇතිකර ගණ්ඩෝන. කාටවත් ගිනියම් කරන්න වැඩ හිතක්. ඊලාන බුදුන්දහන්සේ දේශනා කරනවා එක පුරුෂය යකඩින්නක් අරගෙන ඊළඟට යකඩු දැල්ලකුත්තාරගෙන පැසක් අර්ගෙන කූඩයක් කරගෙන. මෙයා යනවා මහපොලොෝ නොපොළුවක් කරන්න. එ මහපොලෝ මෙයාගේ අදහක්තියන විනාහස කරන්න ඕනය කියලා. මේ අම්මුොකතරන්න යකඩින්න්න ගුත්තර්ගෙන පැසකුත්තර්ගෙන මහපොෝ නොක් කරන්න යනවා බදුන් වහන්සේ විමස සාවින් වහන්සේ ලගේ යා මේ කරන්න පුළුවන්ද බෑ. මෙයාට බෑ මහපොෝ නොපොළොවක් කරන්න. මහපොලෝ හරවන්න බැෑ මෙයාට අන්න ඒවගේ වෙඩ කියනවා. අනිත්්‍යයගේ නපුරු වචනවනට අපේ හි පෙරලන්න බැරිවේඩෝනෑ. අපි හරි මෛත්‍රියෙන් ජීවත නවස්ථා තියනවනේද. නමුත් සමහරගේ නපුරු වචනවටේ මෛත්‍රය පෙරල්නවනේ දනිත් පැත්තට. නේද. අපි ගොඩම් මෛත්‍රය අනේ හරි හොඳ හිතින් ඉන්න සහරවස්ථාව. ඒ සමහරය කර වැඩදැට පස මුොද වෙන්නේ මේ ගනිප පඇත්තට පෙරලෙන. දේ සහඟ දත්තකට පත්වන එහෙම කාටවත් පෙරල්ලන්න බැරි හිත කදා ගන්න ඕනේ නැත්තා හරි අමාරුව මේ ලෝකජීගත්තට යන මේ ලෝකයේ තුළ අන්නක වැරදි වලට අන්නක වැරදි වචනවලට තරහැන වනං අපිට අපි කොච්චන දුක්මි නයිද එතකොට දැවි දැවි දවිතව පිචි පිච්ි දසක වෙනවිෙනවා තුම අන්නයගේ වචනවලට ගියාකාරකම් වලට පෙල්ලන්ඩ බැරිවෙෙන්ඩ අපේ හිතේ මෛත්‍රියෙන ගුණධර්රමය හොඳට වර්තනය කර ග්ඩෝ නෑ. ඒ ඒක වර්ධනය කරගන්න තමයි සබෑ මෛත්‍රය මකක්ද කියලා අපි දැන ගණ්ඩෝනෑ. එතුවට සැබෑ මෛත්‍රිය තමයි අන්න අයට හැමතිස්සෙම යහපත කිරීම අදහසතේ තියන් නෑ ඒයාලගෙ මුදත් බලාපොරොත්වයන නැහැ. ඊලට අන්නය වෙනෙන් ඉවසන්ඩෝනෑ. සැබෑ මෛත්‍රිය අන්න අගේ වැඩදිවෙලට සමෝදෙන්ඩෝනෑ බලන්න දැන් අපි කාටහරි වරදක් කරනවා. අපි තුම් අපි ඔන්න කාටහරි ලොකු වරදක් කරා කියලා දැන් අපි හිතනවා මේ වරද කොයි වෙලේකර මයාට අහුුවේ අහු නොත්නං ඉවරයි කලා පිතං ඉන්නවා. යම් කිසි වෙලාවක එයාට අපේ වර දහු වෙනවා අපේ වර දහුනාට පස්සේ එයා අපේ ඒ වරදර සමාාවක් දුන්නොත් අපට මොනගේ හැඟිම කියඉන්න අපි අම් කිසි වරදක් කෙනෙකුට කරලා ඒ වර දෙයාට අහුනාට පස්සේ අපි බයෙන් හිටියට එයා අපට සමාව දෙෙනවා අන්න එතනති අපට මහානි දහසක් ඇතිවෙනවා සැබෑ මෛත්‍රයේ තිය අන්නේ වගේ සංකල්පයකින්නේ අන්න අයගෙන් වෙන වැරදි අඩුපාඩුුවලට සමාාව දෙෙනවා ඊළඟට මයිත් සැබෑ මෛත්‍රියය තියෙනය අන්නඇ වලුවෙන් ඉවසනවා අන්නය වෙනුවෙන් කැපවෙනවා අන්න අඒක වැරිදිවට සමාව දෙනවා ඊළඟට අන්නඇගේ ජීවිතවට අගයක් දෙනවා වටිනාකම් දෙනවා අන්නඇගේ අන්නයට යහපත් වචනවලින් සංග්‍රහ කරනවා ඔන්නඔය ගුණධර්මය අපේ ජීවිත ඇතුලේ අපේ කණ්ඩායමේ තිෙන්න්දුවන. ි කණඩයම ජීවත්තවෙන්නේ හතර දෙනා කණ්ඩායම් පස් දෙන කණ්ඩයම් දෙන්න කණ්ඩායම් දි ික්සුන් හසරල පහලු නමක් විතට කණ්ඩය මක්කින්නේ. එතු අපි අත ඔන්න ගුණේ බැතිරෙන්ට ඕන. එතකොට තමයි සමග ඇතිවෙන්නේ. එතකොට තමයි එකනෙකා කරෙහි විවා දැති නො වෙන්නේ. එකනෙකා ප්‍රිය වෙන්නේ ඊලඟට එකනෙකා කෙරෙහි සමගා සන්තෝසය සතු නැතිවෙන්නේ මෛත්‍රීගෙන ගුණිය හොඳවට වර්ධනය කරන්නඩෝනෑ. ඒළඟට අනුරුද්ධ සාවාමීන් වහන්සේලාගෙන් බුදුන් වස මෛත්‍රිය වර්ධනය කරන ක්‍රම හද්දී උන්වහන්සල සඳහ කන්නවා සාමිලි භාගිතුන් වහන්ස අපි ඇති තැන විතරක් නෙවේ මෛත්‍රීිය නැති තැනත් මෛත්‍රීන් ජීවත්වෙන්නේ සමහර එෙන්න්නවා මූනට හොඳවට කතා කරවා රිදි කියඇනමිගත්දේෙන පන දෙන්න කතා කරවා කියලා. අපි පහු කලේ ගේ ගවා මොකද වෙන්නේ. නැති තැන මෛත්‍රිය නෑ දැ නිවසගත්තොත් එහෙම නිවසකින්න මහතුමියයට පියතුමා ඉන්න තැනදි දරුවොත් එෙක් දරුවන්ට පියතුමාගෙන මෛත්‍රයෙන් කටයුතු කරන්නදෝ නෑ. පියතුමා නැතිතැන දරුවත්තෙක් පියතුමාගන කතා කරන්නන මෛත්‍රී සහක වාක් කරමුවල. ඒ විදියට අනුද සාහින්හන් සඳහකරන සාවාවිනී භාගිතුන්හන් ස අපි ජීවත්වෙනකොට ඇති තැනදි විතරන්න ඒ මෛත්‍රී සහගතව වචල එයා නැති දැනදිත් එයාගෙන කතා කරන මෛත්‍රී එයා නැති දැනදිත් එයාගේ ජීවිතරය යහපත වෙන මෛත්‍රී සහගත ක්‍රියාකාරකම් යයා නැති දැනදිත් එයාගෙන මෛත්‍රී සහගත හැඟීම් බුදුන්හන් සාදු සාදුකීල අනු මෝදම් වෙනවා. එතුරොට අන්නේ මෛත්‍රීකෙන සංකල්පය අපේ ජීවිතය වර්නය කරග්ඩඕ. ැ පින්නනති අපේ ජීවිතල අපි කාතෙක් හරි අමනාපෙන් ඉන්නවා කහිතුමු හ අපි කාතක යමනනාපින් නැත්තට මේ අපි වැරදි කල තියනකිල පබීතු අපිත් එක්කෙන සාමාජිගේකෙත්ක අපි අමනනාපෙන් ද අපිතු දැනුවේ කොරන පැතිරෙන නේ දැ කොරනවලට සමහර හිති ගමන්ඟ මහපාරය දෙගෙන වැටෙනවා. එ ලක්ෂ පහකට වැඩිය මේ ෝක මේ ගිල තියෙනවා ගැන හදිසි මරණ අපිතු නැම් මංක අපි කාතෙන් හරි අමනාපින් ඉන්නවා ඒ පාට දුකතර ැබතුමක්කාවුත් අන්නටයට කොරෝන ැදල ම බැරුණා. ඉටස මලිමිනිය ෙදරෙනවා අපි කාර්තෙක් කරි තරෙන් හිටියොත් අර මලමිනිී ඉස්සරහපටමකද වෙන්නේ ඒ මලිමිනී නවට මහත් චෝදනාවක් කියෙනවා. ඔය අඩු ගාන මාත්‍යක කතාවත් කලි නෑ කියන. ඔහ මට මේ මයිකනයේ කියලා. අපි අන්නන්නේෙකට බයි විඩුවන. අත් කෙනගේ මරණයක් හමුවේ අපිට චෝදනා එන්න නැති ෙන්ඩෝනෑ අප හිත නිදහස්ෙන් ෝනෑ. එතකොට මෛත්‍රී සහගතව ජීවත්වුණොත් අප කවදාවත් අප අමිය ගියගේම අම්මට මෛත්‍රී සහගතව කටයුතු කන්න කෙනට අම්මගේ මරණයේ සරහ එහෙම චෝදනාවක් කෙන්නේ. ඒ මල්මිනියෙන්ෙන් දුවේ පුත්තේ උඹමාව කොච්චර බලාගත්ත අද අන්න එහෙම කක්කෙන්නේ ඇතමට දැනෙන්නේමයි අත ොඩක් මතරෙන්ටුතු කරනන්න තාත්තක ම ගම දවසේ තාත්තක මලිමනේදහ ලද්ද එන්නනි අදහසක් පුතිය උබ මට කොච්චර යාපත කරාද. හැබැයි මෛත්‍රයටට ප්‍රතිරද්ද හැගීමින් කටුතු කරන අරචෝදනා වෙනවා. පුතේ ඇයි උඹබ මට මෙහෙම කලේ. එක අපේ ඔක්කොම අමනාපකං අනිත්යගේ මරණය හුවේ ඒ මරණය හමුුවේ නැතිවෙලා යනවා හිත මහ අනුකම්පාවකට වැටෙනවා අන්නකට බයිවෙන්න කියලාමන් කියන්න. චාරන් හන්සලේ නපාද්‍යයන් වහන්සේල බ්‍රහම චරන් වහසලේ අපුනත් හෙමයි. අපනත් ඉතා මෛත්‍රී සහගතව ඒ ගරත රවාමන්හසලත්තික ජවත් නන්නත්තන් කවදදාහර කොයිවලේ හරි අපිුනත් කොවේ හර රන්න පුලුවන්යයි උන්හන්සේලාගේ යම් කිසිවැනි දෙක නොත් එතර දෙමුකු දෙ අපිට. අපේ මනුස්ෙහිි අපි මනිස්ුන් අපි මනුස්්‍යය අප හිතනත්ේන චෝදනාව. මේ සාමීන් වහන්සර කොහොද චැලකුේ කියලා. ඒ නිසා අපේ ජීවිතල. ට ෛත්‍රයගෙන ගුණේ වර්ධනය කරන්ඩ ෝනෑ. කාග සැනසීමටද අපේ තමාන්ගේ හිත සැනසීමට මෙතන හොදින් තියාගන්නවන හැතිසම. අපරාධ මේකට තැවිලි දෙන්නේ. අපරාධ මේකට දැවිලි දෙන්නේ අපරාධ මේකට දුක් දෙන්නේ. මෙය නොදරුව එක් වගේ මේ හිත කියන එක. මෙයාි පරිස්සමින් රැකගණ්ඩෝ නෑ. එදර දේශය කියන මෙයාට හානිදායක හැකීමක් එයාට එන දෙ නරකයි. මෛත්‍රිය පුළුවන්තර වර්ධනය කර්ඩෝ නෑ. ඊළඟට අවිහිංසාාව කරුණාව මේට කියන අප්‍රමාණ චෛතසික කියලා මේවා වඩනොකොට සීමා නෑ මේවාට සීම මායිම් නැතුව මේ ඇත ඇතට 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 වඩාගෙන අන්න පුළුවන් ධ්‍යාන වලට මේ අන්න පුළුවන් එනිසාෙන මේට ප්‍රමාණයක් නැති සිතුවෙලි අප්‍රමාණ චෛතසික කියලා අවිහිංසාාව දෙවනි කාරණාව සරපයක් මැඩිගෙක් ගිලිනව දකිනවා. අපි දකිනවා සරපයෙක් මැඩිගෙක් ගිලිනවා අපට කරුණාවත් වයෙන කවරු ගැනද මැඩිය ගැන හරි දෙතකොට සර්පය සර්පයාට ඒ වෙලා වෙන්නේ කුසල හිතත් අකුසල හිතත් ද අකුසල හිතාක්. ඕනම ප්‍රාණගාතයක් කරද්දි දේශහිත එන්නේ අකුසලයක්වෙන්නේ එතකොට ඒ ප්‍රාණගාතයට ඒ සර්පයාට ලැබෙනවොදර ෙද විපාක විපාක ලැබෙනවා. ගෙදර මේ අම්මට තාත්ත බයිනවා තාත් අම්මට බයිනවා අපට අනුකම්පාව කරුණාව අවිංසාාවක් කුපතිනි කවරු ගෙනද තාතම්මට බයින දක්කොත් අපට අවිංසාාව කරුණාව උපදනි කවරු ගෙනද පව් කවුරු කියලද පව් අම්මා ඇයි තාත පවු ඇද තාත්තා එහෙම දේශකාරිී වම්මට බණු ගොට තාත්තර රැස්නු පවගොඩ දුක්ගොඩ දිට්ට දමවේදනය හරි මරණින් මතුහරි ඔන්න ෝකොට තමයි කරුණාව කියන්නේ. දරුව කුපදකට අම්ගෙන ගොඩක් දුක්කින්නනව දරු දුක්කි ෙද දර දුක්ක දෙෙනවා.ඒගේ අපේ ජීවිතවෙල ගොඩාරියක් මේ අවිහිංසාව කියන එක අපිට පැතිකඩකට විතරක් කරමුණ වෙන ගතියක් තියෙනවා අවිහිංසාව නෙවේ අවිහිංසාාව කියන එක හැම කෙනෙක් කෙරෙහිම පැතිරෙන් ෝන එකක් ඔය අවිහිසාන තව කරුණා වර්ධනය ක ගන තවය බුදුන් වහන්ස දේශනා කළ තියෙන්නේ දුක්ක සත්‍යය හිලා කරුණාව උපදවා ගන්න කියලා කරුණා උපතිනව දුක්ක සත්‍යය හිලා දැක්කොත් යන අපේ ජීවිත අපේ ජීවිත මේ සංසාර දුකට අරගෙන බලන් ඩෝන හම ම ජීවිතයම ගත්තොත් හම හමජවිතයම පංස්කන්දයක්ම ජාති දුක ජරා දුක ව්‍යාදි දුක සෝකය පරිදේවය අදමි අප්‍රමාල දුක්ක දෝමනස්සයන්ගේ එකතුවක් තමයි පින්ඩයක් තමයි ජවිතයක් කියන්නේ අපේ හැම ජීවිතයක්ම දුක මතා පිහිටල තියනම අපේ ජීවිත එතකොට අපට මේ ලෝකෙ හැම ජීවිතයක් ගැනම කරුණුනපපුදවාගන්න පුළුවන් අපට කෙනෙක් වෛරයෙන් බනිනව නම් අපට එයා ගැෙන කරුණා ඇතිකර ගන්න පුළුවන් එයා ඒ වෙලාට විදලු දුක. අපි දැන අප කේන්ති ගියාට පස මෙතර තිෙන දුක් අපහසුව කොච්චරමාරුද බල ජීතය කේන්දිගගේ වෙලාක් බොඩ්ඩක් මතක් කල බලන්න ඒ වෙලාට අපට න්නද මුළු රූපෙම වෙනස් වෙනවා. ශරීරය වෙවුල්ලනවා ඊළඟු හුස්ම ගන්න වේග වැඩි වෙනවා. එක දැන ඉන්ඩවෑ වගේ. සමරය ලක්ෂ ගණන් දීල ෆෝන් ගන්නවනේද කේන්ති කියලාට මොකද කරන්නකට. බලන්රට ලක්ෂ ගානත්දදිල පෙරම්පුල ගන්නවගේ පෙරම්පුරල වගේෙනක හෙම හැකිමකින් ගන්නේ ලාගෙන ඉදලීදලා. හොන්දටම කේන්තිික හිල්ලා ඕහ පොලේ ගණයි නැත්්ද. බන්න කේන්ති අපට කරනද ඒක සැපත් එතකොට. එතකට අපි ගැන යම්කිසි කෙන කේන්තින් ඉන්නව කියන්න මේ ලෝක ලොකුදු කක් දෙරෙන. කම්පා දිහ ලන්ඩෝන. ඉල්න්නට තමයි මේ ලෝකයේ දුකාපි දකින්න පුරුද වෙනකොට හරි පුදුම දෙක්කෙනවා ගැන කරුණාව උපදවා ගන්න මේ ලෝකයේ දුකදකිදී හරි පුදුම දෙදක්ෙනවා එක වෙන්න හෙමදයක්. අපේ ජීවිතවල අපි එකක්නට අදහස්තියනවා මම දුක් විදිනවාගේ අදහසක්. එහම තියෙනවා අම්මගෙනෙක් විදරමඳදුක් විඳනවා තාත්ත කනක් විදරමඳදුක් ඉදිනවා ග ගනලාම විරම දුක්විෙනවා රුණේ තරුණයක් වශයෙන්ම දුක්විදෙනවා කලෙක් නම අදහස්තියනවා මන් විතර එහම දුක් විඳන්නන්නේ මට විතරක්කයි මෙහම දුක්ුපරින්නේග ෙම එක එකන දුක් විදිනා මේ කරුණාව උපදවාගන්න මේ ලෝකයේ දුකදිහා බලද්දී අපේ දුක් දියවල යන්න පටන් ගන්න ම ඒ මෙතරදිම කරල පෙන්නන්න. ඉස්සර අපේ ගමේ හිටියා පේ ගෙවල් වලට උඩහ ගෙදරක ඒ අක්කට ගමේයැයි නමක් දාළ තිබ්බා එයත් ඒක දන්නවා එයාට කියන කොර අක්කා කියලා මේ වනට එක්ක මැරිලා එයාට ගමේයයි කියන්න එයාගෙන අදරක් මමුවත් දන්නේ ඒ යායට බැඳුණු නම එත් ඒක දන්නවා එයාට එහෙමකිවට ගානකුත් නෑ කියන කෝර අක්කා කියලා එයා ඉපදුනෙ කොරවෙලා ොඩම කියන්නන් ඒ ස්වභාවේ අප අපි උනතරන්ගෙදරක හිළ තිෙනවා ඒ අක්කගේ කහුල් දෙක මේ දර කෝටු දෙකක් වගේ ඒ කියන්නේ හැමතිස්සම මේ වගේ පැදුරක් නම් ඔන්නගේ හේතු කල තියන්න හැමතිස්සම හැමතිස්සම එල් හැඩේටයා ඉන්නේ එල් හැඩේට දැන් ඉනෙන් ඉස්සුවත් කහුල පහතර වැටඉන්න කෙට්ටු කහුල් දෙක ඊළඟට ඉස්වුවත් ඉනෙන් කුල් දෙකම එල් හැඩේටම තියෙනවා මේ වැටන්නේ ඟට අධදක තියෙන්නේ මේ පැත්ත වැලබිට මේ පැත්තට ඇවිල්ලා මේ මැත්ත වැලපිට මේ පැත්ත ටැවිල්ලා. හරිද ඉංඟ තියෙන්නේ පැත්තකට ගිහිල්ලා. ඊළඟට දත්තික ලොකුයි ඉස්රහ ටැවිල්ලා. ඔළුවත් ලබු කබලක් වගේ අස්සාභාවිකයි. කෝට්ට වගේ කෙට්ටුයි නැහිතා කන පුළුවන්ද ඉපදුනෙත් මෙයා මෙහෙමයි මේ ජීවිත ොඩක් කරග බලන්නක. මේයාගේ ජීත ඉපතුර දවසිදලා ළමාකාලටවා. ළමාකාලෙත්මයා අර විද්ධටම තියපු දැන. මේ කොරන වලර පෙබෙර වාරරි මාර්තු අපරේ නොලි ගොඩා කිරවුණ නිද ලොක් දවම් ගන පසසිෙ ඉදිට. ලේසිද වැඩි ර පුළන් ස් ේට යන්න්න පුළන් වත්ත පපිට ඇවිදන්න පුලුවන් ඒ තරි මරුව නීති ොඩක්කයි නේද පොලිස් දෙපාර්මේන්දරට වැඩි පුරම් පැමිණි ලාපපු කාලය. රරි මර්තු අපේ ලොක්ඩම් කාලෙ ඇයි පීඩනය ඇතුළේ. ඇයි ඒහෙම ඉන්න බෑ තාප්පය ඇතුළ ඉඩබෑ. අරය අර මවකුසෙත් හිරවල හිටියා මෞකුසෙන් එලියටාව එළියටැවිල්ල තිබ්බතන ඉඳවෙනවා. මේ අයිලට තරුණ කාලෙටාව දැ ළමාකාලෙද මෙ අත් එක්කම මේගේ වස ඇයිසඉල්ලකන්නව දුවනො පයිනවා දකිනවා ඇති බලාගෙන ඉන්නවා. ඊළඟට තරුණ කාලෙටවා ඒතින් අක්කා හ ල ද ව නද ටීවගේ කොච්ර දෙදව ට පේනවද කෙි නාට බන එදෙකොට ආදරය කරන්නය දකිවා. මෙයාගීතේ උපති නැද්ද මෙයා අට කවරත් ආදරය කරයිද. කවුරුොත්තයට ආදරය කරන්න යන්න. ඊග මේ වසර ගිල් වසරකිල්ල වස්සර කිහිල්ල ම අපි දකිනකට ේට අරදුු පහට වැඩ. එකට. ඊළඟට මෙයාබලාග නම් අයිත ම අවරු හදල ග න ැතිවු. අක තමයිරස බලාගත්තේ. ඊළඟට අපි ඉන්න කාලේ අපි ඒ දකින කාේ අකත් නැතුවන. ඉල්වස්මයා බලාගන්නේ නෑනා. මල්ලිගේ නොනා බලාගත් වෙද හිතාගන්න පුළුවන්න නැතිතුුට. රි ඇයි දවසකට වාරකීයක් වැසිකිලි කැසිකිරියන්නද. කණ්ඩ ළගරෙ හිදෙන්ඩෝනෑ වතුර ක ළඟරිෙ හින්දෙන් ෝනෑ. ඔක්කුම කරන්නප. අුතු අසුුවක් විදිර ජීවත්තල මැටි යාාදයයි එයක් ජීවිතය කොහොමදුකත් තියනෙද ඒ වගේ දුක්කප්‍රතියන හද එවනාට අපේ ජීවිතය ලඟමන්න කෙනාගේ ආදරය වෙනස් වුනත් අපට දැනන්නේ කොහොමද මහමරක් වගේ දවසෙම කල්පනාකර නොද නැද්ද මකද්ද වෙලා තියෙන්නේ වෙනස්සේ නාදරයක් වෙනස්සවෙලා ඒත් ඒගැන දවස් ගණන් කල්පනාව. අතීතයට සම්බන්ධ කර කර කල්පනාව. ඉස්සර මෙහෙම නෑ ඉස්සර මෙම නෑ. ඇයි මෙ ඇයි. කෙනිනට ඒකම දෙන්නේ කාදරින් ඉනදක්කොත් ඇයි අනේ අපිට එහෙමන ඇත්තේ හූල්ලනවා. ඇයි මේ සිත්‍රිවිල්ලව නස්සෙලා. නත් අප ආදරී ආදරය කලති ැරෙන් හැදවට ආදර පේනවද ආදරේ අල්ලනති නොවද. කොහෙ තියෙනව දන්න හිතේ ති නොට හිත කොහ තියෙන්නේ එතකොට මෙෙව පේනෙත් නැතිේ හැඟීමක් වෙනසුනාට පස්සේ සමහරක ලොකුවට හරගෙන හරි කල්පනා ඇයි මට විතරම් මෙච්චර දුක් ද අරක්ක ජීවිත කොක් ජීත බලන්න කකාර. ක මේ ලෝක සත්‍යයා විදින දුකදිහා බලන්ඩ කියලා අපට අනුසාසනා කරල තියෙනවා අබේහිතේ අවිහිංසා අපේහිතේ කරුණාව අපේහිතේ අනු කම්පාවපදින්ද එහෙම දකිද්දි අපට වෙන තවලාබයක් තමයි අපේ දුක් දියවෙල යනවා අ මේ ඇවිද දුකත් එක්ක මේම ගද්දමේ දුක අපි කරුණාවන්ත වෙන කරුණාවන්ත වෙන් අපේ දුක් අඩුුවෙනවා එතුකට අන්නේ ගුණධරමේ අපේ ජීවිතයේ අප අම්ම කෙන චරිත ගත්තර පස්සේ දැවරුද හැටක්නම් හැත්තෑ වක්න කොච්ර දක්ින්න ලැද ඒ ඉන්න ගැන හතුර වෙඩෝ නෑ විඳපු සහර දුක්ක වඩ සාපේක්ෂ සම තමන්ගේ පියතුමා ගත්තර පස්සේඒ තමන්ට කණ්ඩ දෙන්ඩ බොන්්ඩ දෙන්ඩ හම්බ කරණ්ඩ අධි වශයෙන් ඒගේ ඒ ඒ ජීවිතයේ කොච්චර දුක්තියෙන්ට ඇත්ද ඒක මෙතිනි අපට කරුණාවවපදවාගන්න මපට වරනල නැද්ද හිංසන ගනලමයි නැද්ද ගනලමයි නෙද්ද. අපි ඒකාලේ මහවරන්නේ වැඩවාසය කර දෙදස් දොලහි වගේපුොට ඒ පැත්්‍ර කිට්ටු ගමක අම්මයි පුතයි හිටියේ අම්ම තමයිති මේ පුතා කුලි වැඩකර කර හදන තියෙන්නේ. අන්තිමටේ අම්මා පිරිමිලමය වයිසරයායන විවාහ වෙන්න ඒ ළමයට විවාහයක් කරල දුන්න මොකද විවාහයක් කරට පසවත් මේ ළමය හැදේ කියෙලාහට හිතුවක් කර පුතෙක් විවාහවිලත් මොකද කරේ අ අම්මගෙනුයි භාරිාවගෙනුයි මක් පැනටයි දිමත්කමට සල්ලිලනවා. දවසක් අම්ම උදේ පොල්ලතු වියවිග හිටිය මේ පුංචි බංකුවක් කරගෙන කියයලලා ඒක වාඩිගතය පොල්ු පොල්ලතු ව යන්නේ මේ අවා එදා කොහයාරි හිල් ෙරාගතරන සල්ලිල්ලන ම කැ ැහවේද අම්මට මකද කරරි අම්ම බැනැ ැන දැන් පොල්ලත් වියෙනවනේ මෙයා පිපසකිි අමට ගැහව දක්නු පයි. අම පොල්ලත් එහා පැත්ව වැටන විසේලා ගහල බයිසි කළේ ගත්ත ගියා. පැය දෙකන් කියන මකතුනි කුලප වෙච්ච ගොනක් ඒ කහුලට මෙන්න. හවස්සන කොට දරවා ආවි ෙදර කුන්ු කහ. ඒවගේ මේ ලෝකයේ තුළ දෙමවපියන්ට හිංසන කරන ඉන්නවා. දෙමවපියන්ගේ පලිගන්නය ඉන්නවා. මේ ලෝකයේ ආනන්ත්‍රීිය පාපකරම කියල පහයි තියෙන්නේ. මරින් මුතු ඒ කාන්තයම නිරේයටය යනව කියලා. ඒ පහේ දෙගත්තම අම්ම තාත්තට අම්මතාථ ඝාතනය කිරීම. එ මේ ලෝකයේ වෙන බලවත්ම පෞු්ටික පෙළ ගහලා උඩටම ගත්ත පහක්. පහේ අම් තාත්ත ඉන්නවා. කොහොම බයනක්කම. අම්ම ගැන කරුණාවත් නැති වනාට පස්සේ. අම්ම කියන්නේෙ තිගේ දුක්විදන කෙනෙක් කියලා ඒ අමදකුණනාට පස්සේ තාත්තක කියන මගේ මුක්විදරන අපිවාගේ දුක්විදිදරකනෙ දක් දක්නකෙ ඒ හෙ නොදකිනකොට. අර පුංචි වරදක්වෙනකොට පුංචි අඩුප පාඩුවක් කෙනකොට පලිගන්න යනවා. දැ ධානයවුුණත් දෙනකොට කියනනේ. හ ත කු ට ප ක න නුසේකරුදනකොට ද නුසේකර පක වැ ල්ලත් මනුසේකුදනොට සිල්ලත් මනුසකු දන පාකට වඩා වැඩි ික්ෂ හස හන්ස නමකර මත උප සමපදාාවන් හන්ස ට යමක් පූජකන්න කොටත් ඒ කනගේ ගුණ මහත්ත්‍යයනුව පින වැඩි. ඒම් කෙනෙකුට රිද්ධවන කොටත් හිංසා කන්න කොටත් එඒයාගේ ගුණ මහත්්‍යයනුව විපාකය බලවත්. කට වාමයාටයට හිංසා කරන්නනට වඩ අමතාත්‍ර හිංසා කළොත් විපාකය බලවත්. භාරයාට හිසා කරන්නට වඩා අමතාත්‍ර හිංසා කළොත් විපාකය බලවත්. අල්ලොප ෙතර යම්කි ශිත්‍රයකට පුරසයකට හිංසා කරන්නට වඩා තමන්ගේ සාමියයාට තමන්ගේ භාරයාට හිංසා කළොත් විපාක බලවත්. ය අපි මේ අපි මේ ගෙවන අපි අරගෙනයාන මේ වැඩ පිළිවෙල තුළ කොහොම නාගතයක් හැදේදිගේ ලබ හිතා ගන්නඩ. ගොඩක් පරිසම් වන්න ඩෝන අතුර යනවටත් වඩා අමාරුව මේ ජීවිතයේ පරිස්සමින් අරගෙන යනය එක. අතුර යන්නට වඩාමාරු. අපි හැම තිස්සම සිදු කරන චේතනා සම්ප්‍රයුක්තව කන සිතිවි මෙහි කිරීම් බල ක්‍රියාකාරගම්බල වච්චනවල කරම හැදෙනවා අපටම තේරෙන්න එ වෙනවා අපි මෙහෙ කන්නකොට ඒ හරි අපි ද ජංගමුදුරකනයක් පාවිච්චිකරදේ ේටවඩමොද වෙන්නේ. අපට අපි අපි දන්න ඩේට මොකද වෙන්නේ ෂය වෙනවා. ඒගේ අපි මෙතන යමක් ගරද්දි අපිට නොදැනී යමක් වෙනවා. අන්‍ය වගත අපේ හිතෙන් වච්චනයෙන් ක්‍රියාකාරකම්වලින් අයපදදේවල් කරද්දි අපටම නොත්තේරෙන විපාකවාරයක් හැදෙනවා. ඉතින් කාරුණෙකත්වය කියන එක අවිහිංසාාව කියෙ අපේ ජීවිත්‍ර ලංකරගත්තොත් අපි හැම කෙනෙක් කෙරීම සංවේදී බලන්න පුරුතු වෙනවා. එතකොටේ වැරදි අන්දරවිපාක සකස්වනයකෙන් අපි ේ නිසා කරුණාව කියන අපේ ජීවිතයට අපේ අපේ කණ්ඩාමමට අප ඇතුන් කර ගණ්ඩෝනෑ අනිතක මේ ගුණධර්ම එකතුවෙල ඔක්කොම සමාදම් වඩෝන දේවල් අම්ම විදරම් ෛත්‍රීසාගතල හරිියන්න තාත විදරම් මෛත්‍ර සාගතල රන්න එක එකතු වෙලා මේක සමාදම් වඩෝන අපි කවරුත් මයිත්‍රී කරුණාවන්නමු නේද තනිම කරන්න ඩමාරීමේක ඊළඟට මුදිතාව ත් ොෝමටන ුුණ ධරමයක් සමග කියෙන සතුවට හේතුවෙනවා. ඕනම කෙනෙගි දියනුවකදී අපේ හිතේ නැගෙන් නොනම ගදද සාදු සාදුකින් අදහස මේ ලෝකයේ තුළෙඉන්නවා සහෝදරිය දියනුවෙනකොට සාදු කියවෙන් නැති අය. සහෝදරිය දියනුවෙනකොට සාදු කියවෙන් නැති අයෙඉන්නවා. එහෙම නැද්ද එහෙමන්නවා. අපි ගෙදරට ගේනවා මේ අඹ පැලයා. පැලයක් ගෙනල්ලා මේ අපි යෝග පැල කරනවා දැේ පුංචි හගලක් දෙකක් වගේ මේ ගුඩ තියෙන්නේ. ඕගට අපි වතුරධනවා පෝරධදානවා හිරවලි ලැබෙෙන දෙනවා මේ ගහ දවශසි දසමකට වෙන්නේ උසයන්න අප එතකට ඇති වෙන්නේ හොදයි හොඳයි කියලා දහසදද නැත්ත නරක දහසදද. හොද හොඳයි කියලා. මේ ක අපේ මට්ටමට අවුත් තව සතුටි අපි පහුකරන්න උසගියොත් තව සතුටේ. අප ඉගෙදරට මල් පැෑරි අප පැලෑයක් රිගෙනල ඕක හොඳට හැදෙනවනම් ගෙඩිතෙනවන මළත්ත වන අපි අභිබවායන අපට හරීම සන්තෝසයි. අන්න එහෙම සතුට වෙන්න ඕන අනිත් ඇයගේ දීනුවී හමුවේ සාමියයා දියනුුවෙනකොට ඒකට බාදා කන භාරයවුරු ලෝක නැදද. සමහරෑ ඉන්නවා සාමියයාට ඉසහරි යන්න දෙන්න. මෙ ඉසරහට ියොත් ට බයයි සමර ඩිග්‍රීහම ගන්න දෙන්න සමරයි නෝනට එක් ගන්න දෙන්න එහමද දෙවල් යන නේද. හෙමදව හරි මේ ලෝක තියෙනවා නෝනට ඉස්සරට ඉසරට යන්න දෙන්න ස්වාමයාට ස්සරට ඉසරට හන්න දෙන්න ඔ ඇති ඇයි මෙයා ඉස්සරට ස්රට ගියොත් මෙයා නැතිවෙයි මෙයා මෙහෙම කෙනෙක් වයි එතකො මට මොකද වෙන්නේ හරිද? සාමයාාට ඉරිසියාන්නන භාරයාාවට ඉරිසියාාන්නවා. සමහර දරුවන්න්න අමතාත් ති රිසියා කන්න. සහර දෙමවපියුණු දරුවන්ට ඉරිසියන්නවා. සහෝදර සහදර ඕනුන්ට ඉරි යා. සෂ ස න්ට ඉරිසිය කනු රටවල් රටල්ට . එතකොට ඉඩිසිියාව කියන්නේ බයාන කුසල අප ජීවිතන්ෙන් බැහැර කරන්න ඕනේ. අන්නගේ දියනුව දකිද්දී අන්නට හොඳක් වෙදී සාදු සාධි කල සතුට ෙන්ඩ න එතකට හරන්න කාරද තමන්ට. සමහරගේ දීනුණුව දැක්කට පස්සේ අර සහරයට එනවනේ හරිියන්ඩපා කියලා එතිකට හරියන් නැත්තේ කාටද. එයාට ොන්නනොව ට හොඳ රල් ගන්ටුවන එකත් දැන් පෘථක් ජන කෙනෙක් වසේ සාමාන ජීවිතයමිකුට එහෙ ෙන්ඩ පුුණුව දහසා. කාරයු හොඳට දීුණු වෙනකට සමට තරකාරෙක්න තමන්ගේ හොදර දියුණුවට අදහසක් එන්නඩ පුළුවන් මේ හරින්ඩ මට කන්නේට එතුට පාට මතක්කර ගන්නඩන මේකෙන් කාරද හරියන්න ඇති ෑන හරි අන්න හරින්ටඕන. න අකුසල් හටගන්නට එවෙලේම අඳනග න අපී ප්‍රතුරුද්දු කුසලය භාවිතා කර්ඩෝ නෑ. හොඳ සිහියක්ක්තියාගන්න බාහිර ලෝකයාගේ යම්සි දීනුවත් දැකලා තමන් ගිහිතේ ඇකිලීම පසු බැසීම අනවශ හැගීමක් නොනම් ඉක්මට හිතන්න ොනට මේකෙන් පසු බහිදි මගේ ජීවි. හරින්ෝන අනේ හරිියන්්ඩෝනෑ තරහාකාරනුනත්මන නේ හරින් ෝන තිකට හරි කරද තමන්ට එතකොට පවුල තුළට මෛත්‍රියෙන්ඩෝන කරුණාවෙන් ඩෝන මුදිිතාවෙන්දෝන්න ස්කෝලයන සමහර දරුවන්නවා ඔවුනොවුන්ට ඉරිසි ආකාරක මේ පහවසර මේ හයවසර ඉරිසිාව ඒ විසබීජයක් වගේ වෛරසයක් වගේ කොරෝන වර සේච්චර පැතිියන. දැ අප ැවානපපු ද්‍රව හතති ො නොරු පැත්ති ද මේ පැත්තිව කොරන වඩටසේ ඇැ රිසිාව පැත්ති ොන රංගති ඉරිසිාව රිංගපු නැති දරන්න නෑමේ ලෝකේ. තිරිස සත්තුන් ගතර නැති සිාව යාලගවත්තියනවා යාළගා අපට ඩාක්කුසල් බලවා. ඉතින් ඒක සමාජයේ කණ්ඩායමේ සංස්ථාව සමගට සතුටට ියභාවයට වාදවාද ඇති නොවෙන්නට ඉරිිසිාව මේ ලොකු බලපෑමක් කරවා එනිසා එකෙන් දුරුවෙන්ඩ ඕන හතරනය එක උපේක්ෂාවල. ජීවිත නෝනම තත්ත්වයක් සසර ජීතට උනේ නැත්තමනොද කියන්න කොන්ඩා. අවට සංසාර වෙලා නැත මොනෝදක කළි ගන කොඩ. නොවෙච්ච දෙයක් නෑ. සසාර කගමන වාරකියයක්ක් දර විහාවෙලක්ද සමරය වැඩින් වලටම සූදානම් වෙන කොහොමද සංසාහර කව දාවත් වෙලානයවාගේ එහවන ද සමහරම්ර තාතර දූලගේ පුතාටට සහර තරු තරන ඔවුන ුන්ගේ විහාවලන සූදාන වෙන සංසාරරි කව දවත් වෙලානේ තිකක් වගේ මහපොලේ වැලි කොච්චර යෙනවද ඊට වඩා සතර ජීවිතයේ බැඳල තියෙනවා විවාවෙල තියෙනවා. සසර ජීවිතය. සංසාර ජීවි අනපු වාරගාන කොච්චරද. මහපොලේ වැනිි තරන්. සසර ජීවිය අපට නින්දදාල බඩ වෙච්ච වාරගාන මහපොලේ වැනිි තරන්. අපිට අපේ දේවල් නැතිවෙච්ච වාරගාන සසර ජීවිත මිචරය මෙපනැ කියන්නව අන්න ගැන සිහයක් ඔොලි වැනි කරන්න ඕ. සමහරය සහ දේල් නැතුනාට පස්සේ හැසිරෙන්නේ පාසු හුලවල ටෙම් ගියාට පස්ස අප හොඳවට පේනති හැසිරෙන විදිට සංසාර කවදාවත් නැ අම්මගෙනෙන් නැති වෙලා නෑවගේ තම අඩන්නේ. සංසාරය කවදාවත් ආත්ථකරින් නැති වෙලාග තම අන්න්නේ. සමහරයට ලඟන්න කෙනෙක් පොඩ්ඩක් නේද නපුරු වචනයක් කිවෝොත් කවදාවත් සසර ගමන වචනයක් කල නෑ වගේ තමයි ඒකට කල බල වෙන්නේ ලන්න මට කිව්වන මෙම කිව්වන එහම හොඳද මට කියන්න සංසාර කොච්චර වචනහපු අය ද අපි. බුදුරජාණන් වහන්සේ ලටවත් බුදුවරුන්ටවත් බැරුණනා නින්දාවෙන් ගැලවින්ද. කොච්චර නිදදාලා ද අපි සම්මා සම්බුදු පියාණාව වහන්සේ බද්ධකාල හිටපු අන්න පිරිවැදිෝ අන්න ශාස්තෘවරු අන්න ශාස්තෘ අනුගාමිකයු කොච්චර බැනල තියෙනවාද. මංකවුද ග අපේ ජීවිතයේ සිද්ධ වෙන මේ ලාභයක් ඒවා ලාබභයක් වේවා නිදවක්වා ප්‍රසසා මොනෝහරි මේ ජීතය යදකින ඉදිරිීද දවසත්තුලේ ඒ ලොකුවට ගන්නපා ඒ මේ න්නේ ඒ ලොකුවට ගන්නදිී මානසිකතර තැමයි එකන උපේක්ෂාව ලොකුවට ගන්න ඒ මේ පැගන කල්පනා කරන්න දේවල්නය වේ ඉන්ද්‍රිය භාවන සත්‍රයේ දයෙන්නේ පේහිතේ ොහරිය අකුසලයා කටගත්තට පස්සේ අපි දක්ෂ වින්ඩෝන ඇහි පිල්ලමක් ගහන වේගයක් තුලද ඒක නැති කරගන්න. අසුරු සනක් ගහන වන වෙන්න මේ අසු සැක් කියීමේ අසු සැන අකුසලයා කටගත්තර පසේ අසුරු සැනක් ගහන වේගයක් තුළ අපට ඒක නැකර ගන්න පුළුවන් දෝන. ඊලාට තෙල් තාර්චිකට වතුරුබින්දුවත් දැ මුත් රත්ච ත් රත්තච තෙල්තාචිකට වතුර ින්දුවත්දැ දාන සැල නැතිව ඒ ේග තුල අප හිතවප අකුල්දුරගැනීම හැකික ඇතක ගන්නඩුවන. ඇයිඒ. මරනාසන්න මොත්තේට එහම ලොකුකාලය ලැබෙන හිතාදාගන්න එක එක හිතුවක්කේ.සාර ජීතයන තරගයොත්තුන් අපිට ගිහිල බණටිගක් කාල හිතාදාගන්න පුළුවන්. රනාසන්න මොහොතක්කාවත් මරනමංචගේ ද වෙවක්න බණටිකක්කා හිතාදාගන්න කෙලා එෙමන හම කරදයි වැදුනේ නැත්තං අරංගේ දුගතියටයකුසලේ. එනිසා එදරිදා ජීත අපි අදදකිනවා ගෙරදරේ වැඩකරදදි ඊළඟට අධ්‍යපන කඩුතු කරදී රැියාව කටයුතු කරදදි අප අදකිට ලැබෙනවා සිද්ධි සමුදායක් සමහරය හොන්දැ සසාහරය නරකයි. එව ලොකුවට ගණ්ඩ එපා. හැම වෙලේ මොළුවේ හැඟීමමත් යාගන්න මේ සසරි බොහෝවාරයක් විඳ පුවා විද පුවා විඳපුවා. භාරය වඋනත් ඇනුපදයක් කියයගෙන ගව ත්තන්න සසසිරි කොච්චර භරයාාවරන්ගේ මේ හ ලදම. ඒ එන් දෝන පාට. සාමයාගෙන් ඇනුම් පදයක් ඇහුුණොත් එහෙම සාමියයා සාල ඉඳගෙන බයිනවනම් හිතන්ඩ මේම මන්සාසරි ජීවිත කොච්ච රහ ැද්ද. එකෙන් අපි ගොඩක් ධර්මය දන්නවා මේ සරල කාරන නමුත් ඒවා තුළිදුු අපේ අකුසල් දුරු කරගඩ පුළුවන් අපිට. සමහර ලාබ ලැබෙනෝ ජීවිත උදහමිට පත්වෙන් එපා කෙනෙක් තමන්ටලාබලැබැෙනකට උද්ධමට පත්වෙන යම්තාක්ද ඒ මට්ටමට ඒ කහිවෙනකොට කඩම් වැටෙනවා. පොඩිලමෙට ප සෙල්ලම් බඩුවක් කරණෙනයනම කිලෙතුම් ංචිපුතෙකුට අරදු හාකවිතර ඒ දරුවා දුරතියා ඒ සෙල්ලම් කාරකාර සෙල්ලම් බෝණික්කා දකි්‍ය කොද කරන්නේ උඩ පයිනවා. අපපුටි ගහනවා. උදධාවට පත්ව නේ ඒ සෙල්ම්බඩුව කැඩනට පස්ස අටන්නෙතේ වකිීම නේ. තේරුම්ගන්න දරුවයකොට සෙල්ලම්බඩුවක් අර්ගෙනයකොට දකිදී දර උද්දාමට පත්වන යාම් සේද්ද ඒවාගේම තමයි හදිසිීමේ සල්ලම් බඩු වෙනන කරගණකොත් අඩන්න පෙරලෙන්නේ. අන්නේ වගේ අප හොදර මැනගන්න පුළුවන් පින්නති කෙනෙ මේක මැනගන්න පුළුව එකක් මංකියන්නේ කෙනෙක් ජීවිතය බලාගෙන් ඉන්න කොට අපි ඇසුරු කන්නොකට අපට පේනනම් මෙයා සමහ ලාබ ලැබද දදාමට පත්නක ඇතුලෙන් ේරු ගන්න හරි ත. උද යන්නේ ම් මට්ටමකට දේවගේට ඒවද ේවල් නැතිවුරමයා යටයයෑම. හොදටර මැරගන්න පුළ ඇකතැක් කොතන කෙනකින් ආදරේ ලැබෙනවුර කනේ කාරම සන්තෝසිංගින්නවන උද්දාමට පත්තෙන වන ඉල්පෙනවනම් මෙයාමට ආදරී ආදරී ගාල ඒ මට්ටමටයා යට යනවා ඒ ආදරේ වෙනස් වෙන්ද. අපි හැබ වඩ හොඳ නෑ. අපි හැම දෙයක්ම හැම දෙයක් කම්ුවේ සංසාර ගමනට ා නොකූ විදශකට ය බැන අනිත්‍යශයෙන් දකින්න බරින නාත් වය දකින්න බරිනම් ගැබුරු දර්ශනාටය අන එක සංශිට අදදාල බලන්ට. හිතන්න ක කාක රෝගයක්ත්තියෙන කියමුකක් කරි. නැති සමහරෑමකද වෙන්නේ. ඕ ගැනෑම කල්පනා කර කරන්නවා. ඇතුළේ මේ දෝම නස්යන්න උපදිනවා. සෝකය පදිනවා. අනේ මොන කරුම අද්දිකට තරහත් යනවා. ලෙඩෙත්ත එකකයින්ති. සංසාර ගමනනි ලැබච්ච හැම සරීරයම්ම ලෙඩ සහිරණ. ලෙඩනැති සරීර ලැබච්ච බවන් නැදද. නෑ. සංසාර ගවන පුරාට අට ලැබෙන සරීර ලෙඩහැදනේවා. ඇති මේජීවිතයේදිය වැඩියාව තියනවා අදුරුදර පීඩනේ තියනවාය නැතාව ව අත්හරද රෝග තියනවාය ඉළඟට. එක රෝගාබාද තියන ඇස්පේෙන් නෑය කන්න හෙනෑ අතිවශය එකඒක රෝගාබාද තියෙනවා කියලා ඕක ලොකුවට ගණ්ඩ එපා බුදුරජාණන් වහන්සේටත් නද ලෝහිත පක්න්තිකාග එමනැත්තන් ලේ අති සාරයකන රෝගය තිබ්බ. සාරිපෘතයන් වහන්සේටත් ඒක තිබ්බා. එතකට මහා එරිදි බල සම්පන් උත්තමවන් වහන්සේලාටත් නිර්වාණය ශක්ෂාත් කරපු මහොත්තමයන් වහන්සේලාගේ ශරීරහරහත් ලඩ රෝග කියානයි. ිකවුද ඇම් චට ලල්පනාාරන්න මේගැන බේට්ික ගන්ඩ ඕෝන ඕක විඳවන්න හේතුමක් නෙවී. විදවිින්දේ සහරය කියනවා දැ සහර වැඩිපුර කියන අමල දත්තල. ඒ ද ඒ ට මොනහරි න මැරිල්ලයන්ට මොහර දෙන්න කියවා. හට දෙම කියෙන දෙමවප වන්නවා. මොන හරින්න හිතුුණු ම මේ බේටි ඔක්කො බොවා එහෙම කියනවා සහරයි කියනවා. එඒ පිහමව නිංසාරය කවදාවත් නොවිච්ච යන්න කමන්න ඉති ඒවාගේ ජීවිතය ලාබ අලාබන ඉන්දා ප්‍රශංසා සැප දුක් යස ඇසිකෙන මේ ඕනෑම තත්ත්වයක් අපි ජීවිතවලට එද්දි එක ලොකුවට ගන්න පයේ වචන ගන්නක ලොකුවට ගණ්ඩ දෙපා ලැබී නොලැබී මේ හැම එකම ලොකුවට ගන්්ඩෙපා නොතරැක් ඇදුන කියන්නක ෝක ොකට ගන්්ඩ දෙපා ලොකුවට ගන්නන්නේ පමමුකදේ ඒ ලොකුවට ගැනීමේ උදධාවට පත්වේ මට්ටමටම ඒක නැතිව නොකොට නැතිවුණුත් අපි කඩාගෙන වැටෙනවා ති යන්නේ වගේ උපේක්ෂාවක් ජීවිතය වර්ධනය කරනු ඒ ටික ්ටික වර්ධනය කළොත් කාලයක් අයට පස්සේ තවත් කෙනෙගේ අසාධාරණයක් කම වුනත් අපට සාන්තව ඉන්ද පුළුවන් මේ ගුණ ධර්මහතර පුරුදු කරගෙන අන්්ඩෝනල් එක දිගට ඒ දිගට ඒ ගැන ආසය වනය කරනු ඇසුරු කරන්්ඩුවන මෛත්‍රය කෙන ගුණ දරමය පුරුදු කරන්නට ඕන ගැ අනිත් අය තමාන්ට වටිනාකම් දුන්නත් නැතත් තමන් එයාට අවශවෙලාට වටනාකම දෙන්න. පුරුදු කන්න ඒක ජීවිතේ. අන්නඒ තමන්ට උදව් නොකලත් තමන් එයායට උදව් කරන්න. අන්න මෛත්‍රය පුරුදු කරන්නව සාමාන ජීවිතේ. අන්න තමන් ගැෙන හිතන්නතුව කටුතු කරන්න කළ දැරුණා තමන් හිත හිත කටුතු කරනවා. එ තමන් හිතල එයා අවශවෙලාට කන්නවා. අනිත්ය තමන්ත්‍රේ තමන්ගේ වෙන වැරදිවට සමාණ්ඩ දුන්නට තම යාග වෙන වැරිදිවට සමමාදෙනවා. එවගේ අනිත්ත අය තමට පරිති්‍යග ශීලි ඕන තම පරිත්‍යාග ශීලි වෙනවා. ඔය ගුණේ කාලයක් පුරදු කළොත් අපට ලොකු වෙනසක් දැනව හිතේ. ඉලට කරුණාවකින් අවිහිංසාව කියන එක එ හැම ජීවිතයකව දුකක් තියෙන බව සංවේදීව දකින් නුස්සාහ කරන්නුව වන අප. මට විර කාවේනක විච්චික් නව කලට දැන ෝන ද බසෙට නැකට පසේටේම දැන් බස්සෙ අපි වාඩුනාකම අප දැ පේන බහුවය වාඩ යාලගේ ජීතල කොච්චර දුක්කද. එහම අප හිතෙන් දෝනෑ එ එම සවදී වඩුන්ැ බස්ේ ත පස්සේ කොන් දොත්‍ර හත්තය දැකට පස්සේ ්‍රයිවර් මහත දැර පසේ ජීවිත කෝචර ප්‍රශ් නද. චර පීඩනයන් එක් දොය වාහනි වනත් පදවගෙන යනවැත්වය බස් හකි එකන එකක් හම ගත්තර වස. ඒවගේ අපි වගේ මේ ලෝකෙ දුරට ජීවත්වනය බොහෝ දුක්ල හිරවැලින්නේ අන්නේ අපිට දැනින් දෝනෑ. මම ලඟගතික වීඩියෝක් බැලුව එක මහාචාරවරයගේ එතුමා ශික්්ෂත්යන මුහුණදන දරුවන්ට තමයි ඒක විනාඩි තිහක් වගේ මහිතන්නේ වීඩියෝ තිබ්බේ. ඒක තියෙනවා එතුම කියවා දැම්මේ වර්තමානයන ලොකු ප්‍රශ්නයක්න සංවේදී ළමයි නෑ කියනවා. දරුවෝ සංවේදී නෑ දෙම දැනෙන්නේ හරි ගොරෝසී ලමයි. ඔක්කොමනම එතු එකෙන බහුතරයක් ලමයි හරිම ගොරෝසුයි කියලන අම්ම තාත්තක දුකත් දැනන්නේෙන අම්මතාත ක් දිඳනළ දැනෙන්නේනෑ. එවගේ අසංවේදී පලිසරක් ගොඩ නැගමින් පවතිනවා කියලා. ඉති අපි හැම වෙන්නඇතු අපි බොහෝම? සංවේද කාරුණණ හිත්‍යයනෑ බටපත්තය නොන ලඟට අන්නයි දීනේදී සතුට වෙන්ඩෝනේ ඕනම කෙනගි දේනුකදී. සාධ සාධකල දහක් හොඳැයි හොඳයි කියලා දහසක්කෙන් නොනනි ඟට ඕනම තත්ත්වයක් ලොකෝට ගන්නපා. ඕනම දෙයක් සංසාරයට දාල බලන්න මේක වාරකීයක් නම් වෙලා ඇතිද කියලා. එතුකොට උපේක්ෂ ඔන්න ගුණ ධර්මටක සතතිතුූ නහතර පුළුදු රංගියෝො අපේ මනුස ොඩාක් වෙනස් වෙන. ඉ අන්න වගේ මුළු පවුලේ ඔක්කොම එකතුවෙලා ඔන්නවේ ගුණ ධර්ම හතර පිහිතු සතියක් පුරදදු කලා කියලා බලන්නේ සතිය ලොකු වෙනසක් වෙන්නද කියලා. දෙන්නේෙක්ගවනන් පවදජීවිත ඒදෙන් එකතු වෙලා යයාගේ ගුණධර්මි සමාදංගුණ හතර දෙනෙක් එකතු වෙලා දැ බලන්න හතර දෙනාම එක තුළ ටී බල නවස්ථා නැද. හතර දෙනාමක තුලා විනෝද ගමය නවස්ථා නැද. හතර දනාම එක තුළ කතා බහ කරින් නවස්ථා නැද හරි හතර දනාමක ළ රඩුවේ නස්ා නැද අපි කියන්නේ අන්නගේ ගුණ ධර්ම ටිකත් එකතු වෙලා හතර දෙ නම් සමාධම් වෙලා රැක ගණ්ඩකෝ. මගේ හතර දෙැනෙක් න්නවනම් දෙන්නක් නොනැයි දෙන්න හයදැනක්කි නොනේ හදෙන. නේද ඒ ඇයි අපි මේ ගුණ ධර්ම විතරක් මෙහම එකතු කරගන්න පසු බසින්නේ. බුද්ධ වන්ද නාවගත්තර පස්සේ අම්ම කියන ධතර පහනතියන්ඩ එ රාජකාරයක් වෙලා ඒක කවරනතිවුවො හරි. ඒයි ටව එක වට එකතුන වගේ අ බුදුන් වහන්සේ ළඟ එකතුවෙන්න බැරියි අපට අපට එක යහප තක්නේ බණක් අහන්න යනකොටනත් එෙන ඔයා යනවද බණගෙතර ඔයා යවල මෙයා ඉන්න ඇයි ඉතින් බණටික් අහන් නෙන්න්ඩ වැරි දෙන්න දෙන්නට එකතුවේ වෙලා හොඳ දෙයක්නේඒවගේ යහපත් දේවල් වලට එකතුවෙන්න හොරගතියකුත් යහපත් දේවල්ලට අකුසලේ වැඩන දේවල්ලයට පැනල එකතු වෙන ගතයකුත් ලෝකේ තියෙනොද නැද්ද ඉතින් අපි ඒවා දුරු කරලා අපි අපි හොඳ ගුණධර්ම එකතුල් එකතු වෙලා සිිල් රකින්ඩකු පවුලම එකතු වෙලා සිල්ලත්වෙන්නකෝ ඔයි සීලේ තුළ මහා විශ්වාසයක් ගොඩනැගෙනවා තමන්ගේ සාමියයා ප්‍රාණගාත කරන්න ඇත්තන්න තමන් දන්න මගේ ස්වාමයා ප්‍රාණගාත කන්න තිගෙන ර කම් කරන්න තිගෙනෙක් කාමිත්‍ය චාරයදෙන් නති කෙනෙක්. බොරු කියන්න ැතිගෙනෙක්. රහමර පානය කරන්න ඇති කෙනෙක් කියලා පැවැත් මෙම සාමියා විශ්වාසයයක් දිල භාරයාවට. ඒ සාමියයා කොහේ ගියත් මේ ලෝකේ භාරයාාවට සැකනෑ. ඔය සමහර භාරයාවරු සාමයා කර සැකින් ඉන්නේ. සමහර සාමියරු භාරයාවරු ැර සැකින් ඉන්නේ. සීලය තුළ විශ්වාසය සහති ගෙදීලනෑ. යම්කිසිගෙනෙ ඉතාම සිල්වත්ත ජවිතය ගවනව කියල දැක්කොත් අනිකාට පුදුව විශවාසයක් ඇතිනුම කොහේගිය ප්‍රාණ ගාත කරන්නේ මෙ කොහේගියත් කාමේවර්දවාන හන්සේ මන්නයික්ම යන්න මෙ කොහේගියත් ්‍රහමර පානය කරන්න මකද භාවිතාවෙන් දැක්කමය ඉති එකතු වෙලා පවුල තුර සිල් සමාදංගුණු අම්මතාතර දරුවගැෙන විශ්වාසයනවා ඇයි දරුවෝ බොරු කියන්නේ රුවක් කියන්ද වනවස්තාව දරු ඇත්ත කියලා ඔප්පු රොත්ේෙ දෙ මපියන්න තමන් ඇත්ත කියෙනෙක් කියලා. දරුව ඉතාම සිල්ලතු ජීවත්තරන අම්මතාතරන බයිවිට දෙයක් නෑ කොහේගියත් දේශ රටනී හාට පිට රටගිය. ඔය සීලේ විශ්වාසය පවුලේ නැතිවෙනකට තමයි සැකෙන් ඉන්නවා බයි ඉන්නවා මගුල් ගෙදරය කියත් බයයි. මත්මැම් බොයිත් දන්න. පුතේ තාත්ත කියා. අද බීලෙත් දන්නේ හැබැයි තාත්තා කාලයක් තිශි මත්ැ ොන්න ඇති කෙනෙක් බව ඔප්පු කල පෙන්නල තියෙනවනම්. ඒ අවිශ්වාසෙනෑ. යගෙන සමහරය සමහර කාරණකට පස්ස අපට හිතේවා බොරුද් දන්න කියලා. එයා සත්‍යවා දී බවට ඔප්පු කළ පෙන්න්න ලනෑ එනිසා සැකයි ඇත්ත දන්නන්නේ බොරුද්දන්නෙත්නෑ. හරිද. වුල කට්ටියම එකතු වෙලා සිල්වත්තෙන්ට මහා විශවාසයක් ගොඩ නැකනේ විශ්වාසයන විශ්වාසයග ඒවා හරි ග ගැඹරු බැඳම් මේවා දෙන්නේ කතර ඇත්තුවෙන විශවාසය ගැබරු බැඳීමක් වගේ. ඒවගේම කැඩුවත්චමෙක් දැඩි කලකිරීම වට පත්වෙනවා. ඉතින් මේ ඒ නිසා අප මෙන්න මේ ත එකතු වෙලා ගුණධර්ම සිල්වත්භාවය ති හරිග හෙල සමතුවයි පස්සන කෙන බදන්න මේවා ජීවිතරෙක්කතු කර ගත්තොත් අප පවුලක් සමගිය බැහැරවල යන්න සතුට බැහැරවලේ යන්න. අපි අපි ගැලපෙනවකෙන අදහස බැරවල යන්න. අපි ඔවනෝන්ට ප්‍රේභාවය බැහැරවල යන්න. නිසා ඉති ඉතාම කෙටිකාලයක් වුණ මේ ජීවිතේ මරණය කොයිවවේද කියලා දන්න අපේ ජීවිතවලට එන්නේ. අපේ සාමාජිකව කිහිි දෙනෙක් ඇසුරු කරන්න සමීප ඇසුරු කරන්න ලැබිල තියනව කර්මාණ රූපව ඒකට අපි පවුල කියල කියනවා තින් අන්නේ පවුල තුළ සාමකාමය බව සත්තුට මේවා රැකගෙන ඉස්රටයන ලොකු අධිෂ්ඨානය ගන්ඩ. මමුලිම සඳංකලේ පිුසුගේ ජීවිතකනම ගූත් ම දන්න ඒක මුලු අයගක්ක ජීවිතකෙනවත් මන් ඇතම දන්න කියලා ඇත්තම කථාවේක එතකොටට ලොක අදිෂානයක් ගන්න ජීත මොහරරි අඩු පාඩ වෙලා තියෙනවා නම් මෙහෙම හිත්‍රරිදනා ගැනීම හරි වෙලා තියවනම් මොනෝහරි වෙලා තියෙනවනම්. අධිෂඨානයක් ගන්න අපි අදේන්ද අලුතෙන් ජීවිතයේ මොකද කරන්නදන. පටන් ගන්්ඩෝනෑ. ඉතාම වෙච් වැඩ වැරදි අඩු පාඩුන ඒව සමදීල මංගේ මැහැම කැෙනබ දුක්කින්දරන කියලා තේරම්මර්ගෙන අලුතෙන් ජීවිතේ. පට ගන් ඩ පඩුුව යන විතරහැයි නැත්තන් ගයි ය ොඳදත් ැක රයන්න. ඉතින් ඒ වගේ අධිෂ්ඨානක් ඇති කරගන්න අදට අපි ධර්මදේශනාාව සංකනව පැකු විනාඩි පහලවක් විනාරිි දහයක් ධර්මදේශ නාසිද්ධ කලලා හැම දෙ නාට මාශිරුවාදකුුණු පුුණ්්‍යාන මොනාා කරනවා මේ ශාසනික ගුණ ධර්මයන් තවත්තවත් එකතු කරගෙන පිණුතුන්ට මේ ජීවිත තාම සාර්ථක කරගන්න ජීවිතය යහපත් ඉලක්ක සාර්ථක කරගන්න වගේ සංසාරදුකෙන් නිදහස්සෙන මේ කුසලය මේ පින හේතුවේවා කියලා. මේ පිින්න්න තුන් විශේෂම සඳහන් කළ තියෙනව විශේෂම් මේ පු්ඥානමෝදනා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ මීට තුන් මසකට පෙර පරලෝ සැපත් ලයිනල් කණ්ඩංගර පියාණන් සිහිපත් කිරීමටත් මේ මස දහතුන් වන දින පරලෝ සැපත් වර්ණකරුණාතිලක මෑනිියන්ට පුන්ඥාන මෝදනා කිරීමටත් ල්ලට තාව විශේෂෙන් නම සහංකල තියව පරලුවසපත් PKD සුමනාවති මෑණියන් පුෂ්පලාල් කන්නංගර මහත්මයා ගාමිනී කන්නංගර මහත්මයා සුරංගී නිමේශා දියනිය කියන ඒ පින්න තුන්ටත් පුුණ්්‍යාන මෝදනා කරන්න බලාපරත්වයෙනවා. ඉතින් අපේ ජීවිතවලට ගුණ ධර්ම එකතුකර ගැනීම පිළිබඳව බුදුරජාණන් වහන්ේ දේශනාහළ ධර්මයට අනුකූලව මේ ධර්ම පරිියායක් ශ්‍රවණය කරලා ධර්ම දේශනාවක්සිද්ධ කරලා. අපේ හිත්තල යම්තා කුසලය න්නැතු නා නම්ඒ සියලූම කුසර ධර්මයන් අපි දේශ කිරීම තු ලිනුත් පින්නතු ශ්‍රවණ කිරීම් තුළිනුත් මතු වෙච ත කකුසලයන් තියවනම් ඒ සියලූම කුසලයන් මේිය අන්න ටෙරු දෑබර මෞතුමියයටත් පියතුනාටත් අනෙකු සියලූම ඥාතිීන්ටත් අනමෝදම් වෙලා ඒ හැම දෙනාගේම සංසාර ජීවිතේ ශූපත්භාවයට පත්තේවා ඇල චාර්ථනා කරවූ. යාම් කිසි දුක් ඇතිස්ථානයක යමෙකින්නා නම් මේ කරගත්ත මහානිය පුන්න කර්මය ආනිසංසවාය හේතුවෙලා මේ පින් අනමෝදම් වෙලා ඒ දුක් ඇතිස්ුභාවයෙන් අත්මිදේවා කියල ප්‍රාර්ථනා කරමු යම් කිසි සුගති ගාමී ජීවිතයක ජීවත්වෙනව නම් මේ කුසලේ මේ පි නාශිර්වාදයක් වෙලා තවතවස් සසර්ගමන යහපත් කරගන්නට ධර්මවබෝධය ලබන්නට මේ පිනේ ඇත්තන්ට හේතුවේවා කිය ප්‍රාර්ථනා කරන්න. ඒවගේ මේ සිදුකරගත තුම් පුන්න කරමය හේතුවෙලා අදදවසි විශේෂයෙන් තුම් මාසධානය පින්කම් සඳහා කටයුතු කරන මේ පවුලේ හැම දෙනාටම විශේෂය අපට ආරාධනා කරේ කසුන් අයිත් එ පින්නතුන් පවුලය ඉතින් ඒ පින්නතුන්ටත් මේ නිවසේ ගෘහා තුළේ හැම දෙනාටමත් ධර්මදේශනා සාර්ථ කරගන්නට උදවපකාරකළ සම්බන්ධ කරපු මේ සැරසලි කටයුතු කරපු හැම දෙ අම්ම සිද්ධදරපු පින්නතුන් හැම දෙනාටම සංසාරදෝෂයක් නිසා හරි යම්කිසි දුකක්කරදරයක් පීඩාවක් වේදනාව කරිතියනවා නම් මේ කනග නඋත්තුම් කුෂලයන්ගේ අනි සංසවාරයනු ත්‍රීවිදරත්නත්්‍රේ. අනන්තගුණානු බවබලයනුත් සියලූම දුක්කරදර පහිඩා ජීවිතවලින් බැහරවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාගේම ජීවිතවල සාමය සමග සතුර සුහදත්තය. නැවත නැවත රඳදාා පවතිීවා කියලත් ප්‍රාර්ථනා කරනවා. ඒවගේම දූ දරුවන්ගේ අධ්‍යාපට කටයුතු හැමාතකම සාර්ථ කරගන්නත් සීලවන්ත නැනවන්ත ගුණවන්ත දරුවම් බවට පත්වෙෙන්න්නත් මේ පිණඩිුතුන්ගේ සියලූම ද දරුවන්ට ශක්තියේ දහිරිය ලැබේවා කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. අවසාන වසෙන් මේ කර ගතුතුම් පුුණන්න ශක්තිය සියලූම දෙවියන්ද සාදු හිතින් සතුට හිතින් අනමෝදන් කර ගනීවා. බ පැහැම දෙනාටම බුද්ධාදී මහොත්තමයන් වහන්සල නිවී සැහි වදාළ ශාන්තලක්ෂණ නිර්වාණ ධරමයෙන් සැනසෙන්න මේ පින හේතුවේවා කියලා ටාර්තනා ඇතිකර ගමු. ආකා සට්ඨා්ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පු්ඥන්තන් අනු මෝදිිත්වා චිරන් රක්කන්තු සාාසනං චිරන් රක්කන්තු දේශනං චිරන් රක්කන්තු මම්පරන්ති.